අද මං ඔබට ඉදිරිපත් කරන්නේ වතුර වීදුරුවක්. ඒ කියන්නේ ට්‍රාන්ස්පේරන්සි ගතියත් එක්ක, ඒ කියන්නේ වීදුරුවක විනිවිද පේන ගතියත් එක්ක අපි වීදුරුවක් අඳින්නේ කොහොමද කියලා. ද්‍රව්‍ය සම්පීඩනයේදී මේක ඉතාමත් වැදගත් දෙයක්. හුඟක් ළමයි හුඟක් අමාරුයි මේ වීදුරුවක් මතු කර ගැනීම. ඒතොර ක්‍රමශිල්ප ගොඩක් තියෙනවා. අපි යම් යම් ක්‍රමශිල්ප පාවිච්චි කරලා කොහොමද අපි වීදුරුවක් නිර්මාණය කරගෙන ඉන්න ත අඳින්නේ කොහොමද කියන එක තමයි මගේ මේ වීඩියෝ තුලින් ඔබට ඉදිරිපත් කරන්නේ. I am forwarding you in my video how to draw a glass with the transparency effects. So I am inviting you to look my video from the beginning to the end. මේ වීඩියෝ එක බලන්න කලින් ඔබ subscribe කරලා like කරලා share කරන්න. මේ වීඩියෝ සම්පූර්ණයෙන් බලන්න කියලා ඔබට ආරාධනා කර සිටිනවා. සිලින්ඩ්‍රාකාර හැඩය තුළ මීළඟට අපි බලමු වීදුරුව. වීදුරුව අපි අඳින්නේ කොහොමද කිය. සමහරවිට මේ වතුර පුරවපු වීදුරුව බොහෝ විට ඔබට ලැබෙන්න පුළුවන්. හෝ වෙන මොකක් හෝ දියරයක් යොදපු වර්ණවත් දියරයක් යොදපු වීදුරුවක් ඔබට ලැබෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි මුලින්ම වීදුරුව අඳිනකොට වීදුරුවේ පළල මේ විදිහට අපි ලකුණු කරගන්න. වීදුරුවේ පළල. ඊට පස්සේ වීදුරුවේ උසත් අපි ඒ වගේම ලකුණු කරගන්නවා. මේ විදිහට වීදුරුවේ උසත් අපි මේ විදිහට අපි ලකුණු කරගන්නවා ඔන්න ඔය විදිහට. සමහරවිට පොඩ්ඩක් වීදුරුවේ ඩිසයින් එක මොකක් හරි හැඩ වෙනස් වෙන තැනක් තියෙන පුළුවන් මේ වීදුරුවේ. එහෙම තියෙන හැටනක් තිබුණොත් අපි ඒකත් මේකම ලකුණු කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් ලකුණු කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. මේ වීදුරුවේ මැද සාමාන්‍ය අපි හිතමු මෙතන කියලා නේද? මෙන්න මේ හරිය කියලා. වීදුරුවේ මැද අපි ආධාර කර ඒකාවක් දරුවනේ අපි යොදා ගන්නවා. ඔය ආකාරයෙන්. ඊට පස්සේ අපි මේ ආකාරයෙන් මේ පැන්සල් ටිකක් ඈතින් අල්ලලා මෙන්න මේ හැඩය අපි යොදා ගන්නවා. ඇඳ ගන්නවා මෙන්න මේ හැඩය. මෙන්න මේ විදිහට මේ හැඩය අපි යොදා ගන්නවා. මෙන්න මේ ආකාරයෙන්. මේ දුරම අපි මෙතනින් ලකුණු කරගෙන මෙන්න මේ හැඩය ඔහොම යොදා ගන්නවා මෙතනින්. මෙතනුත් මේ උඩරම උඩ හැඩයට අනුරූප වූ හැඩය මෙතනත් අපි මෙහෙම ලකුණු කරන වීදුරුව නිසා එහා පැත්තේ විනිවිදව පේන හැඩයත් අපි ලකුණු කරගත යුතුයි. ඊට පස්සේ මේ වීදුරුවේ හැඩය ඇවිත් තියෙන. සමහරවිට මේ වගේම වීදුරු තියෙනවා නැත්නම් ඊට වඩා ටිකක් වෙනස් වූ පොඩ්ඩක් හැඩ සහිත වීදුරු ඇවිත් තියෙනවා. එතකොට අපි මේ හැඩය ලකුණු කරන්න කලින් ලකුණු කරගන්නවා නම් මෙන්න මේ දුර මෙතනින් අඩු කරලා අපිට එහෙමත් ලකුණු කරන්න පුළුවන්. නැත්තම් මේ වගේ හරි කෙලින් එන වීදුරුවක් තියෙනවා. එහෙම આવොත් මෙතනින්ද මෙතනින් ඒ හැඩය නැවතත් ඔන්න ඔහොම අපිට මෙන්න මේ විදියට පොඩ්ඩක් සංශෝධනය කරලා අඳින්න පුළුවන්. මෙන්න මෙතනින් ඒ හැඩය ওই විදියට පොඩ්ඩක් සංශෝධනය කරලා අඳින්න පුළුවන්. හරි කෙලින් මේ විදියට මෙන්න මේ විදියට එන වීදුරුවක් තියෙනවා. ওই හැඩ දෙකේ මුඛාවත් මුණ හැඩයවත් ওই දෙකෙන්ම දැන් මම පෙන්වලා දුන්නේ ওই හැඩ දෙකෙන්ම අපිට මේ හැඩය ඇඳ ගන්න පුළුවන් කියන එක. හොඳයි අපි ඊට වඩා ටිකක් හැඩති හැඩය අරගෙන වර්ණ කරන හැටි බලමු. හරි කෙනින් හැඩය තියෙන වීදුරුත් වෙළඳ පෙළේ තියෙන නිසා අපි ওই දෙක ගැනම දෙකම අඳින හැටි බලමු. වර්ණ කරනකොට ඉතින් අපිට එකක් වර්ණ කරාම ඊළඟ එකත් ඒ අනුසාරයෙන් වර්ණ කිරීමට පුළුවන්කම තියෙනවා. මේ බාහිර රේඛාව අයින් කරනවා.
මෙතන වතුර තියෙනවා නම් මැද අපි ඒකත් ලකුණු කරනවා මේ විදිහට. මෙන්න මේ විදිහට ඒ හැඩයත් මේ තුල අපිට ලකුණු කරන්න පුළුවන්. ඔන්න ඔය හැඩයට වතුරත් ඔය විදිහට ලකුණු කරන්න පුළුවන්. මෙන්න මේ වගේ හැඩ තියෙන හැඩ තියෙනවා. මෙහෙම ඇවිල්ලා මෙතනින් පොඩ්ඩක් හැඩේ ගිහින් ඔය විදිහට පුළුවන්කම තියෙනවා. මේක තියලා තියෙන මේසයක් උඩ නම් අපි ඒකත් පොඩ්ඩක් මේසෙ මෙහෙම ලකුණු කරමු. මොකද මේ විනිවිද පේන ගතියත් එක්ක ඒ ටිකක් අපිට වර්ණ වලින් මතු කර ගන්න හැටි ඉගෙන ගන්න පුළුවන් නිසා. එතකොට මේ වීදුරුව අපි වර්ණ කරනකොට දැන් අපි මේ ටික මේ වීදුරුව ඇඳගෙන තියෙනවා. වීදුරුව වර්ණ කරනකොට අපි මෙන්න මේ විදිහට වර්ණ කරන පොඩ්ඩක් මේ හරියෙන් මෙන්න මෙහෙම ඇවිත් මේ හැඩෙන් මෙහාට ඔන්න ඔය ආකාරයේ මේ සුදු පාට පදාස ඉතුරු කරමින් වර්ණ කිරීම තමයි මේ වීදුරුවේ ගතිය ගන්න පුළුවන් ක්‍රමය. ඊට පස්සේ මේ මෙතන යට මෙන්න මේ විදිහට අපිට ඒ වර්ණ කිරීම කළ හැකි. යට ඊට පස්සේ මේ වතුර යට ඒ විදිහට වතුර මේ තියෙන හරියදී මේ විදිහට අපිට පුළුවන් ඒ වර්ණ කිරීම පොඩ්ඩක් ඒ අලු පාට යොදානේ කරන්න. එක මේ හැඩේ වෙනස් වෙන තැන තියෙනවා මෙතන. ඒකත් මේ වගේ පොඩ්ඩක් අපිට වර්ණ කරන්න පුළුවන්. මේ කටත් එක්ක මෙහා පැත්ත මේ ආකාරයෙන් අපිට වර්ණ කරන්න පුළුවන්. හුඟක් වර්ණයේ තවරන්න අවශ්‍ය නැහැ. ඒ ක්‍රමයට වර්ණය යෙදීම තමයි හුඟක් අත්‍යවශ්‍යම දේ ඒකයි. ඔන්න ඔය විදිහට. ඒතර අපිට මේ ආකාරයට ওই වර්ණය කොහොම කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි බලමු. නිල් පාටලා නිල් පාටත් පොඩ්ඩක් අරන් මේ පොඩ්ඩක් ඒ ගතිය එන්න අපිට මෙහෙම වර්ණ කළ හැකි. චුට්ටක් විතර සුදු පාටත් ඉතුරු වෙන්න පොඩ්ඩක් වර්ණ කරන්න. මේ විදිහට සුදු පාටත් ඉතුරු වෙන අපිට වර්ණ කරන්න පුළුවන්. ඒතර වතුර තියනවා නම් ඔන්න විදිහට මේ ජලය පැහැයෙන් ওই විදිහට අපිට මේ වීදුරුව වර්ණ කරලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ අයිනත් පොඩ්ඩක් ඔන්න ඔහම දැන් දෙකක් විතර පොඩ්ඩක් ඔන්න ඔහම මේ හැඩයට අනුගත කරගෙන මෙහෙම පොඩාර වීදුරු ගතියක් තියෙනවනේ මේකේ. මේ විදිහට පොඩ්ඩක් මේවා කරාම හරි. මහා ගොඩක් නෙමෙයි පොඩ්ඩක් මේවා කරාම හරි අර වීදුරු ගතිය එන්න. ඊට පස්සේ අපි කරන්නේ මේක මේසේ අපි පාට කරනවා. මේකට වර්ණ දෙයක් දාලා තිනවනේ. ඊට පස්සේ අපි ඒකත් හඳුන්වලා දෙනවා මේ විදිහටයි පාට කරන්න කියලා. හිතන්නකෝ අපේ මේසේ මේ විදිහයි කියලා. ඔන්න මේසේ පාට මේ පාට. මෙන්න මේ ආකාරයෙන් මේසේ පාට ඔන්න ඔහොම තියෙනවා. හිතන්නකෝ මේ ආසේ මේ ආශ්‍රයෙන් මේ විදිහට මේසේ පාට අපි ඔන්න දැල්ල මේස ලෑල්ල හරි එහෙම නැත්නම් වෙනත් ලෑල්ල ওই විදිහට. මෙන්න මේ අතරින් මේ විනිවිදව පේන විදිහට මේ අතරින් මේසේ උහුම් පාර කරලා පස්සේ මෙන්න මේ අතරින් විනිවිදව පේන විදිහට මේ අතට පොඩ්ඩක් මේ වර්ණය තියලා මෙන්න මෙහෙම චුට්ටක් ඔය තුඹුරු පාට පොඩ්ඩක් පේන නොපේන තරමට මෙන්න මෙහෙම පොඩ්ඩක් ලකුණු කිරීම තමයි තියේ. අපි හිතමු මේකට කහ පාට දියරයක් දාලා තියෙනවා කියලා. අපිට පුළුවන් මෙන්න මෙහෙම අඳුරු කහ පාට පොඩ්ඩක් අරගෙන මේ අතරට පොඩ්ඩක් සුදු පාටත් රැකෙන විදිහට මේ පදාස ටික රැකෙන විදිහට මේ විදිහට පොඩ්ඩක් ඔය වර්ණය මෙන්න මේ විදිහට තවරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් වර්ණය පොඩ්ඩක් තවරන්න අපිට පුළුවන්. මෙන්න මේ විදිහට සුදු පාටත් පොඩ්ඩක් පේන හැටියට ඔහොම දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් සුදු වර්ණය අරගෙන පොඩ්ඩක් මේ තැනට ඔන්න ඔය විදිහට මෙන්න මෙතන ඔන්න ඔය ආකාරයෙන් පොඩ්ඩක් වර්ණය මෙන්න මෙහෙම අපිට ගන්න පුළුවන්. ඔය විදිහට අර වීදුරු ගතිය තව දුරටත්
ඉස්මතු වෙන්න අපිට මෙහෙම ගන්න පුළුවන්. ඒකම මෙන්න මෙහෙම පොඩ්ඩක් අර එහෙම දැම්මහම ඒ විදුරු ගතිය හොඳට ඉස්මතු වෙනවා. මෙන්න මේ ආකාරයෙන්. මෙහෙම මෙතන මේක පාට කරාම මේක පිටිපස්සට ගිහිල්ලා ඒ අර පිටිපස්සෙන් පේන ගතිය අපිට දකින්නට ලැබෙනවා. ඒතකොට මේකට උචිත පසුබිමක් අපි යොදා ගත්තාම මේක හොඳට ඉස්මතු වෙනවා. ඉතින් මොකක්කෝ වර්ණකින් අපිට පසුබිම යොදා ගන්න පුළුවන්. ඕනෑම වර්ණයක් අපිට පසුබිම සඳහා යොදා ගත හැකි. සුදුසුයි කියලා හිතන වර්ණයක් අපි යොදා ගනිමු. හිතන්නකෝ මේ වගේ දම් පාටක් කියලා අපි යොදා ගන්න. ඒත් එක්කම මෙතෙන්ටත් අපිට මේ වර්ණය ගන්න බෑ. මොකද මේ පිටන හුඟක් තද පාට නෙවෙන නිසා. ඔන්න ඔය ආකාරයෙන් අපිට මේ ටික මතු කරන්න පුළුවන්. මේ විදිහට පාටත් ඕනනම් අර මෙන්න මේ මෙතන පොඩ්ඩක් මේ මේ වගේ තැන් පොඩ්ඩක් හොඳට මතු කරන් මතු කරාම මේක අර වීදුරු ගතිය මේ වගේ වීදුරු ගතිය එක එනවා. මෙතන වතුර වලත් මේ විදිහට අපිට මේක ඉස්මතු කරලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ වීදුරුවක්. අපි වතුර කියන්නේ අවර්ණ, කියන්නේ මේ වතුර වර්ණ ජලයක් විරූප වීදුරුවක්, තීරයක් විරූප වීදුරුවක් ඇඳලා පාට කරන හැටි තමයි මේ තියෙන්නේ. අපිට තවත් හොඳට ඩීටේල්ස් හොඳට ලං වෙලා බලන්න පුළුවන් මේ වර්ණ යෙදිලා තියෙන හැටි. මෙන්න මේ ආකාරයෙන් මේ වර්ණය මේ මෙතනින් අතරින් විනිවිදව පේන හැටි මේ සැඩයට ලොහම තිබ්බහම මේ අතරින් මේක විනිවිදව පේන හැටි මේ බලන්න. විනිවිදව පේන වර්ණ ටික මේ තියෙන්නේ මේ විදිහට. මේ බොහොම අත බුරුලෙන් ඒක අපිට මෙහෙම ගොඩ වර්ණ කරලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් මේවා මතු කරන්න පුළුවන්. තව දුරටත් මේක තව චුට්ටක් මතු කරන්නත් පුළුවන්. ඕන නම් තව දුරටත් මෙන්න මේ විදිහට පොඩ්ඩක් මේ මතු කරගෙන හැකියාව අපිට තියෙනවා මොන විදිහට. ඉතින් ඕගොල්ලෝ උත්සාහ කරන්න මෙන්න මේ වගේ වීදුරුවක්, වතුර සහිත වීදුරුවක් අඳින්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔබ කමෙන්ට් කරලා, ෂෙයාර් කරලා, ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට මං මින් එහාට කරන සෑම වීඩියෝක්ම ඔබ ළඟට ගෙන්වා ගන්න පුළුවන්. ඔබ සැමටම ස්තුතියි. ආයුබෝවන්.